ස්වාමීන් වහන්ස මේ බොහෝ දෙනා විමසනවා බුද්ධ ශාසනයට සංස්කෘතියට පෙර නොවූ විරු හිංසාකාරී බලපෑම් එල්ලවන බව. ස්වාමීන් වහන්ස අපට මේ தত্ত্বය කොහොමද ධර්මානුකූලව පැහැදිලි කරගන්නට පුළුවන්? මෙහෙමයි ඉතින් මේ බුද්ධ ශාසනයට සංස්කෘතියට හිංසා කරන්නේ කවුද? අසද්දා. එච්චරයි උතන ප්‍රශ්නයක් නෙමෙයි. එන්නේ ආස් බෞද්ධද සිංහලද ක්‍රිස්තියානිද මුස්ලිම්ද ඔය ප්‍රශ්නේ නෙමෙයි. මේක ඕවා වැඩිපුරම සිද්ධ වෙන්නේ බෞද්ධින් නැතිනේ. නමුත් බෞද්ධයන් අතින් සිද්ධ වෙන්නේ ඊයේ බෞද්ධ පිංගතුල්ලා සද්ධාවේ දුර්වල. මේ බුදුප පිළිම වහන්සේ මෙතනින් අයින් කරන්න අලියතුන් පන්සල් වලට දෙන්න එපා. මේවා කවුද වැඩිම කියන්නේ? බෞද්ධ සිංහල ජනතාව. මේ මොකද්ද මේ වෙන්නේ? හේතුඵල ධර්මයක් නෝන. ගැටෙන්න දෙයක් අනුන් වැරදි කියලා දෙන්න දෙයක් එයා වැරදි කියලා දෙන්න කියන දෙයක් නෙමෙයි මෙතන සිද්ධේ. මේ අසද්ධාවේ ලක්ෂණ. අසද්ධාව වැඩි වෙන්න අසද්ධාව වැඩි වෙන්න නෝනා සමාජයේ ක්‍රියාකාරීත්වයන් සකස් වෙන්නේ අසද්ධාවට අදාළව. ඒක හේතුඵල ධර්ම. ඒතර අසද්ධාවට අදාළව මේ ලෝකීය සකස් වෙද්දී ලෝකීය හැම වෙලාවෙම යන්නේ එක්කෝ ඇලීම දිශාවට එක්කෝ ගැටීම දිශාවට. උපේක්ෂාවට එන්නේ නැහැ. මොකද උපේක්ෂාව තමයි ධර්මයේ තුලයි උපේක්ෂාව වැඩෙන්නේ. දැන් මේ සමාජය තුල සිද්ධ වෙන්නේ මොකද? අසද්ධාව වැඩිම සද්ධාවේ දුර්වලතාවයන් සම්මාදිට්ඨියේ දුර්වලතාවයන් වැඩෙන්න වැඩෙන්න අන්න ලෝකයා ඇලීම් සහ ගැටීම් දෙපැත්තට ඇලෙනවා. මේක මේ සද්ධාවේ දුර්වලභාවයක් කියන තැන ඉඳන් ධර්මයේ මතු කරගන්න දක්ෂනේ උපේක්ෂාවට ඇවිල්ලා නැහැ. ඒ නිසා මේක මේ අසද්ධාවේ ලක්ෂණයක්. අසද්ධාව මතු වෙන්න මේ සෑම සමාජයේ සෑම සමාජ ස්තරයක්ම සකස් වෙන්නේ අසද්ධාවේ ක්‍රියාදාමයන්ට අදාළව. ඒරේ අසද්ධාවේ ක්‍රියාදාමයන්ට අදාළව සිද්ධ වෙන සෑම ක්‍රියාවක්ම එක්කෝ යන්නේ ඇලීමක් දිශාවට එක්කෝ යන්නේ ගැටීමක් දිශාවට. ආස්වාදයේ දිශාවටමයි යන්නේ. උපේක්ෂාව ධර්මයේ දිශාවට මේක කවදාකවත් එන්නේ නැහැ. ඒ නිසා අසද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න නොනා සමාජය තුල සකස් වෙන්නා වූ සියලුම ධර්මතාවයන් ඒ අසද්ධාව තව 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 පෝෂණය වෙලා විනාශය කරා ඇලීම් ගැටීම් දිශාවට අකුසල් මූලයන් වැඩෙන දිශාවට ගිහිල්ලා තව තව සද්ධාව දුර්වල වෙන ක්‍රමවේදයන් තමයි සකස් වෙන්නේ. අසද්ධාව පෝෂණය වෙච්ච සමාධියක් කවදාකවත් ප්‍රශ්නයක් උපේක්ෂාව දිහාට අරන් යන දෙන්නේ නැහැ. ඒක මේ පල්හා පිළිසගෙන මේ රටේ ඉන්න ප්‍රධානියාගේ පටන් සෑම ස්තරයකම මේ අසද්ධාව නිසාම නොනා ප්‍රශ්න ඇලීම් ගැටීම් දිශාවටමයි අරන් යන්නේ. ඒගොල්ලන්ට උපේක්ෂාව තැනට ගන්න තේරෙන්නේ නැහැ. ඒ ධර්මයක් දන්නේ නැහැ, ධර්මයක් වැඩෙන්නේ නැහැ, සද්ධාවක් වැඩෙන්නේ නැහැ. ඇයි මේ අසද්ධාව තුල අපිව නිරේතුරු ඇලීම් ගැටීම් දෙකට දෝලණය කරලා තියෙන්නේ? එතෙන්දී gedara නෝනයි මහත්යයි රණ්ඩු වුණත් ඒ නෝනයි මහත්යයි සමාදානය කරන්න නෙමෙයි සමාජය යන්නේ. එක්කෝ ඒ නෝනට එක්කෝ ඒ මහත්යයට වසකුප්පියක් හරි විකුණලා ඒ වසකුප්පියෙන් ලැබෙනා වූ ආදායමෙන් ආර්ථිකය දුවවන්නයි ලාභයක් ලබන්න තමයි ඉස්සරහට යන්නේ. නෝනයි මහත්යයි රණ්ඩු වෙද්දී ඒ සන්දුව විසඳෙන මාර්ගයකට නෙමෙයි යන්නේ. ඒ දෙන්නම කාමයේ වර්ධවා හැසිරීමට යොමු කළා. ඒ කාමයේ වර්ධවා හැසිරීම තුලින් ආර්ථිකය මුදල් හොයන ක්‍රමවේදයට දුවන්නයි යන්නේ. ඒක මේ අසද්ධාවේ ලක්ෂණය. ඒතර මේ අසද්ධාවේ ලක්ෂණ තුලින් ඔය අලි ප්‍රශ්න වේවා, පන්සල් ප්‍රශ්න වේවා, බුදු පිළිම ප්‍රශ්න වේවා මේ සෑම දෙයක්ම නොනා ඇලීමේ ගැටීමේ දිශාවට ගිහිල්ලා මේ දෙන්න කඹ ඇද ගන්නවා. මේ ඇද ගැනීම තුල තව 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 දෙගොල්ලම වෙහෙසටපත් වෙනවා. තව තව සංස්කාර රැස් වෙනවා. ඒවා නිසා අනිත්‍යයත් මේවට ගැටෙනවා. ගැටිලා 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 අවසානයේ මේක සැබෑ හේතුව උපේක්ෂාව කියන කාරණේ මතු කරගන්න සැබෑ හේතුව සද්ධාව කියලා දකින්නේ. එතකොට මෙතන මේ කාටවත් බයින්න දෙයක් නැහැ. මම මේ කියන්නේ කාගෙන්වත් වැරදි නෙමෙයි. මේ දේ හේතුඵල ධර්මයක්මයි. මේ හේතුඵල ධර්මය දැකලයි මේක නිවැරදි කරන්න බැහැයි කියන කන දැකලයි අපි මේ වෙන් ගැලවිලා ගියේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබට මේ දේ නිවැරදි කරන්න බැහැ. ඔබට මේ දේ නිවැරදි කරන්න බෑ. ඔබ මේ නිවැරදි කරන්න බැරි ලෝකයේ කමටහනක් කරගෙන ඔබ ගැලවිලා යන. එතනයි තියෙන්නේ. මේක කවදාකවත් නිවැරදි කරන්න බෑ. මොකද නිවැරදි කරන්න නම් අපි මේක උපේක්ෂාව කියන තැනට ගන්න වෙනවා. උපේක්ෂාව කියන තැනට ගන්න නම් ඕන අනිවාර්යයෙන්ම සද්ධාව තුල සමාජයේ පෝෂණය වෙන්න වෙනවා. එහෙනම් එතන පෝෂණය වෙන්නේ නැත්නම් අපිට කවදාකවත් උපේක්ෂාව ධර්මයේ කියන තැනට කවදාකවත් එන්න බෑ. නමුත් දැන් අපි මේවට විරුද්ධව කතා කරන්නේ අපිට මේ උපේක්ෂාව කියන තැනට එන්න. නමුත් උපේක්ෂාව කියන තැනට එන්න බෑ. අපිත් ඉන්නේ ඇලීම සහ ගැටීම කියන තැන. අපි ඇලීම සහ ගැටීම කියන තැන දෝලන වෙමින් ඒ දෙකට පොහොර දාමිනුයින් අපි හදනවා නම් උපේක්ෂාව සද්ධාව කියන තැනට එන්න කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සමාජයේ සිද්ධ වෙන වැරදි තියෙනවා නම් ඒ වැරදි වලට අපි ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ ඇලීමයි ගැටීමයි දිශාවට ගිහිල්ලා නෙමෙයි. එතෙන්දී අපි ධර්මානුකූලව අපි තව තව සද්ධාව තුලින් ශක්තිමත් වෙමින් තමයි ප්‍රශ්නෙට විසඳුම් කරා අපිට යන්න වෙන්නේ. තේන? මොකක් හරි පුංචි විසඳුමක් හරි ලැබුණොත් එතනින් ලැබෙවි. එහෙම නැතු අපි මේවාට විසඳුම් හොයාගෙන යන්නේ අපි සද්ධාව මරාගෙන නම් පුතේ අපිත් විනාශය කරා යන්නේ. සමාජය විනාශය කරා යද්දී ඒ විනාශය කරා යන සමාජය නිසා අපිත් විනාශය කරා යනවනන්න ඕන. ඒක හරිම මෝඩකම. නමුත් මේ කිසිම දෙයකට මම නම් මේ මොහොතේ සිද්ධ වෙන කිසිම දෙනකට කිසිම කෙනෙකුට අනේ මෙයා වැරදි කියලා කියන්නේ මේ දකින්නේ මම නම් ධර්මයමයි.
මමනම් දකින්න ධර්මෙම. මේ දකින්න ධර්මයේ දකිද්දී මට ආයිමත් සූත්‍ර පොත් කියවලා ධර්මය හොයන්න ඕනේ නැහැ. ඔය සමාජයේ ඇලීම් ගැටීම් දිහා දකිද්දී මුළු සූත්‍ර පොතේ මාර්ථය මම ඔය සමාජය තුලින් දකින්න. සමාජය තුලින් දකින්න. එහෙනම් මේ ධර්මයේ දකින්නේ මේ ධර්මයේ දකිද්දී ධර්මය අවබෝධ කරගන්න. ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. නමුත් අපි ධර්මයේ දකිද්දී ධර්මයට ගැටිලා අපිත් අධර්මයට ගිහිල්ලා මෝහයයි අවිද්‍යාවයි අසද්දාවයි සම්මාදිට්ඨිය දුර්ලභාවය ජීවිතයට එකතු කරගන්න. එනිසා නිරේතුරුවම සමාජය තුල මේ තියෙන ආ වූ දේවල් හේතුඵල ධර්මයක් මේවා නිවැරදි කරන්න බෑ. නිවැරදි වුණත් తాවකාලිකයි. එනිසා නිරේතුරුවම අපි දකින්න මේවා තුලින් ධර්මය මතු කරගෙන දෙයියනේ මේ විකෘති වූ අසද්දාවෙන් පිරුණා වූ මේ ලෝකයෙන් මම අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන චිත්තයවත් ඇති කරගන්න එතන තමයි අපි නිරේතුරුවම මේ ප්‍රශ්නෙට විසඳුම් සොයාගත් කෙනෙක් බවට පත් වෙන්නේ.